මධ්‍ය පරිමාණ ආයතන 1100ක් ලියාගන්න. හරිද? ආ කුඩා පරිමාණ ආයතන 6900ක් ලියාගන්න. 1100යි. ඔව් 6900යි. ලියාගන්න. කුඩා පරිමාණ 6900. හරිද? මම ගන්න දෙපා නිකන් අර ඒක පුරන්න දෙපා. පුරන්නේ පුරන්නේ පුරන්න දෙපා. පොඩ්ඩක් හලින්න. ඉත ගන්න දෙපා. මෙතන ගුරුවරුම නේ. පින්නල ගහන දුන්නා. මම දැක්ක ජනහ සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව කියනවා කුඩා පරිමාණ කර්මාන්ත 285000ක් වැහිලා තියෙනවා. ප්‍රධාන හේතුව මොකද්ද? වෙළඳ පොළ හැකිලීමට වඩා මේ විදුලි බිලේ ප්‍රශ්නය. මං කියන්නේ ජන සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව ගමන මිටර වැඩි ඇති. අද පරාට එකෙන් 1000 ගානක් ආයතන උගස් වුණ බැංකුව වලට අපි කරන්න ඕනකම තියෙන මේ වෙලාවෙත් නිෂ්පාදනය කරන කර්මාන්තකරු ආරක්ෂා කරන්න ඕනේ චාම්බර. ඒගොල්ලෝ රස්සා දෙනවා. ඒගොල්ලෝ ඩොලර් ගේනවා. ඒගොල්ලෝ මොකක් හරි ප්‍රමාණයක රටට මේ බාණ්ඩාගාර බදු ගෙවන කට්ටිය. මේ ඇත්තටම ඇත්තටම ඔබතුමායි කියන ස්ටැටිස්ටික්ස් කොහෙද 265000ක් කියන එක මට පොඩ්ඩක් අර්ථයක් ගන්න. ඒ කියන්නේ කොයි වගේ ව්‍යාපාර සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. එයාගේ නම ප්‍රියදර්ශන ජය ධර්මවර්ධන. ප්‍රියදර්ශන ධර්මවර්ධන. හරිද? ප්‍රියදර්ශන මට මේක කියන්න සිද්ධ වෙනවා මේ නාලිකා වෙන්නාලිකාවක් වුණත් හිරු නාලිකාවේ මේ මේ ඔබත් මේ මාධ්‍ය සාකච්ඡා විකාශනය ගන්නත් නමුත් මගේ වගේ තියෙන හිරු නාලිකාවේ මේ ස්ක්‍රීන්ෂොට් එක. එයා කියන විදිහට මධ්‍ය පරිමාණ ආයතන 1100ක් ලියාගන්න. හරිද? කුඩා පරිමාණ ආයතන 6900ක් ලියාගන්න. 1100යි. ඔව් 6900යි. ලියාගත්තා. කුඩා පරිමාණ 6900. හරිද? ශුද්‍රංශ ආයතන 254000ක්. පමණ වැසී තිබෙනවා. මාත් එක තර්කණය නෙපා. නෑ 250 ඔබතුමාගේ දැන් දැන් තර්ක කරනවා. ජන සංඛ්‍යාලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් කියපු ඉලක්කමක් තමයි මම උපුටා දැක්ුවේ. ඒකෝර මයෙන් අහන්න එපා මේ ආයතන කීයක් වැඩ කරනවා. ආයි රිවයින් කරනවද? ආයි රිවයින් කරනවා. ඔයගේ කර්මාන්ත කියලා. ඉතින් මේ මොනවද? කර්මාන්ත. නෑ ඔය ඔය සුළුහාමත් පොඩි මේ මේ පොඩි ඒවා කියන්නේ මොනවද? තනි තනියෙන් කරන ආපකඩයක් වෙන්න පුළුවන්. ඒ කර්ම ඔයගේ කර්මාන්තශාලාය 250000ක් ආයි රිවයින් කරලා බලන්න. මොනවද මේ කියන්නේ එතකොට? එතකොට ඔය ඔය කියන්නේ ඔය වෙන වෙන කතාවක් කියන්නේ. ඔයා ඔයා කියන්නේ. එතන එහෙමනම් අදුමතර මේ ඔය 254000 ගෙන් 10 දෙනෙක් හිටියත් 10 හරි දෙන්න හරි තුන්දෙනා හරි කරපු ශුද්ධ පරිමාණ ආයතන කියමුකො ශුද්ධ පරිමාණ කර්මාන්ත ඇතුළු සියල්ල ආයතන වෙහිලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක් විදුලි බිල නිසා හරිනේ ආ විදුලි බිල රස්සා නැති වෙලා තියෙනවා ප්‍රොඩක්ෂන් ලයින් එක අඩු වෙලා තියෙනවා 125ක් රැකියාව නැතිලා තියෙනවද දැන් මම කියන්නේ රැකියාව ප්‍රමාණය නෙවෙයි මම කියන්නේ මේ අඩුම දැන් 10 දෙනෙක් මේ මේ ඉදිරිපත් කරපු දේ මම කියන්නේ ආශු නෑ ඔය ප්‍රියදර්ශන ධර්මවර්ධන මහත්මයා ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා අහන්න හරියටම ඒ දත්ත ටික අහන්න මොකද සමහර සමහර ජනතා විමුක්ති පෙරමුණේ ඔයාලගේ පක්ෂ එක්කෙනෙක් වෙන්නේ නෙමෙයි මහත්තයා ඔබතුමායි කාලේ මොකද ඔගේ පක්ෂ එක්කෙනෙක් වෙන්නේ පක්ෂ එක්කෙනෙක් මොනවද කරන්නේ මේ පක්ෂ එක්කෙනෙක් බොරු කියන්නේ පක්ෂ එක්කෙනෙක් නම් මොකද කරන්නේ පක්ෂ එක්කෙනෙක් ඔයාගේ බොරු සංඛ්‍යාලේ ගෙනල්ලා තියෙන ඇයි ඇයි ජන සංඛ්‍යාලේ ජනහා හරි ගෙනල්ලා ජන සංඛ්‍යාලේ දෙපාර්තමේන්තුව කවුරු හරි තියෙන වට්ටපල් බොරු කියන බොරුවනේ රට පුරා ගෙනියන්නේ ඒ බොරු එකක් වෙන්නේ නැති. රයිට්. හොඳයි. හරිද? රයිට්. නික හිතල බලන්නකෝ නලින්ද. මේ කතා කරන්නේ ජනාධිපති උපදේශකෙක්. නෑ ඉතින් හරි. ජනාධිපති උපදේශකෙක්. හරිද? ඉලක්කය ඉලක්කය එක බලන්නකෝ. මම කියන්නේ 50000ක් වැහුණා නම් අඩු දෙයක් සාධනෙකදී මේක සාර්ථක කොටසක් යන මහජනෝ අපි සාර්ථක. ඔයා දොස්තර කෙනෙක් නේ. ඔයා දොස්තර කෙනෙක් ඉඳන් මම අහන්නේ බොහොම ගෞරවණීය විදියට. මම මේ උත්තර දෙන්නේ ඔයා මහජනෝ කෙනෙක් කියලා හිතලා. මේ රටේ අඩුතරමේ 125000 රැකියාව නැති වෙන්නේ. මම කියන්නේ ඒකත් එක්ක ආශු ගිහිල්ලා ඔයා ඇත්ත එක්ක හැප්පෙන්න මාත් එක්ක හැප්පෙන්න එපා. මම කියන්නේ ඔය ඔය රටේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයල දහරියක් ඇවිල්ලා ඒ ආයතන නියෝජනය කරලා ප්‍රසිද්ධිය මේක කිව්වට පස්සේ ඒක හොයලවන්න ඒ හරියට මේ ගණන් හරියට වලපාවෙන්නේ ආර්ථිකය වට්ටලා නැට්ටන්නේ රට බංකොලොත් කරලා අර රට බංකොලොත් කරලා පිනට ජනාධිපති වෙලා පිනට ජනාධිපති වෙලා මෙතුමගේ කාලේ නේද ජනාධිපති වෙලා ආපස්සට ගිහිල්ලා මේ හරි ජනාධිපති වෙලා අපි මෙතුමගේ කාලේ ඔයාලට යන්න බෑ රට ආපස්සට අවුරුදු 12ක් ගණනිච්චා එහෙම කරා කා නිකන් කම්පනියක් තියනවා කියලා බේරෙන්න බෑ මේකෙන් ඈ ඔයාගේ නායකයා ගිහිල්ලා කියන්නේ මොකද්ද රට කම්පනියක් තියනවා කියන්නේ රට ආපස්සට ගියේ කොහමද
Rata apa sih gila ini? Kotanya lagi. Hatta Sinema bandar ini metir pejati harus segera. Mana perjalanan tuh ada? Ada betul pedi makilna part banyak laksa gana misu rasa nanti kara. Mana perjalanan tuh ada? Ini udah sarjatan tuh mahatya kanu itu agen gahua. Mana perjalanan tuh ada? Tapi apa yang ini? Vivian Gunawan dente. Ogole. Kanta ada ini gahua. Mana perjalanan tuh ada? Ogole rupa ini naru desi ada. Ada agen. Kamu kamu yang marla deh ma. Mana perjalanan tuh ada? Ini orang yang jual itu hukum. Itulah nih, ini pasti kalau jual di mana villa, paksa tahan angkara, praja tanpa wadi akulwa. Ini akulnya lah, merate tharunya ante kerapu dewa lola, pratipal. Dinna. Ini way mukad unegi lah, dinna dayak nih, oh inno nih langga mandiri tanah kebantu itu mah. Itu mah yang ngahan eksa jadi paksa andu mona dekaregi lah, mereka tharunya ante. Ada mona paksa itu ada mona dekapal mata jaruwa. Minusu aragan gini, ini lah yang bollo. Karena mandiri tanah katakan lola. Hari yang kedua lah, urut dua lah, kau kalau apa sih? Apa yang macam dewa kan? Apa yang kedua lah? Tino. Karena kedua lah. Karena kedua. 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 Karena k
ඉංජිනේරු සංස්ථාවේ සභාපතිකම් අරගෙන ඒ ඔක්කොම කරලා ඉවර රාලි ක්‍රමසිකරසේ හේතු වෙලා අද පිනට පිනට ජනාධිපති උපදේශකමක් අරගෙන ඒකේ වාහන දෙනවා තෙල් ගහනවා පඩි දෙනවා ඒකට හරියන කෑ ගහනවා මෙතනට ඇවිල්ලා